නීල බබළු කතාවේ මේ වෙනකොට වෙලා තියෙන දේ තමයි කොල්ලෝ ජීවත් වෙන බව අභිමන් පූජා මේ හැමෝටම ඉඟි ලැබිලා තියන්නේ. ඉතින් පූජටත් දැන් ඕනේ කොල්ලෝ ඉන්න තැන සොයාගන්න. ඇත්තටම තමන් කොල්ලෝ මැරුවට මැරුණේ නැද්ද කියලා දැනගන්න. හැබැයි අභිමන්ට ඕනේ කොල්ලෝ තමන් ළඟට ගන්න. ඉතින් මේ දෙන්නගේ හිතවල සිතුවිලි එකිනෙකාට ගොඩක් වෙනස්. අන්න ඒ නිසා තමයි නීල බබළු කතාවේ කුතුහලය එන්න එන්නම වැඩි වෙලා තියෙන්නේ. නීල බබළු කතාව ආසාවෙන් බලන රසික රසිකාවියෝ හැමදාමත් ආසාවෙන් හිටියා ඒ එක දෙයකට. ඒ තමයි කුරුළු අභිමන් නැවත හමු වෙන දවසක් එනකන්. ඉතින් ඔන්න අදේ සුබ ආරංචිය කියන්න තමයි මම ලෑස්ති වෙන්නේ. අත්තටම අභිමන් කුරුළු නැවතත් ඉක්මනින්ම මුණ ගැහෙනවා කියන එකට මේ වෙනකොටත් සාධකයක් ලැබිලා තියෙන්නේ. ඒ තමයි අලුතෙන්ම ලීක්ුණ වීඩියෝ එකේ තියෙනවා අභිමන් කුරුළු මුණ ගැහෙන දර්ශනය. ඒකදී අභිමන් කියන්නේ මෙන්න මේ විදියට. ඇයි කුරුළු පාට මාව අඳුරගන්න බැරිද? දෙයියනේ මං අභිමන්. මම ඔයාගේ අභිමන්. කුරුළු කියනාගත් කඩටම මන් දන්නෑ කියලා අභිමන්ට. අභිමන් අවසානයේත් කුරුළු කියලා කියනවා. ඉතින් මේ දෙන්නගේ හමුවීම කොත්මලේදී සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ අභිමන් මහේමගේ ගමේ. ඒ කියන්නේ කොත්මලේ එනවා මහේමගේ අම්මව බලන්න. ඉතින් ඒ යන අතරතුරේදී මගදී අභිමන්ට කුරුළුව මුණ ගැහෙනවා. ඉතින් කුරුළුට හැබැයි මතකේ නම් නැහැ. ඉතින් ඉදිරියේදී කුරුළුව හොඳ කරගන්න අභිමන් මහන්සි වෙයි කියලා හිතන්න පුළුවන්.